శుభ దవసక్వేవ ఉరాల సమిత నాటకం బౌద్ధకు లెస యమ్ కిసి అరుమున కెతువ గమన్ కర్ణవాన మే బౌద్ధ ప్రతిపదావేన్ యమ్ కిసి ప్రతిఫలయాక్ అప్గే జీవితేట లంకరగండ బరాపొరుత్తు వెనవానం ఏ ఒబట మే విదేక ప్రయోజనత్వే కెలా హితనవా అపి నిరంతరం కుసల్ కర్ణవానేద ඉතින් දැන් මේ කුසල් ගත්තාම වර්ග දෙකක් තියෙනවා එකක් තමයි මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ඒ ලෞකික සම්පත් ලබා ගැනීම පිණිස කරන කුසල් අනෙක් කුසල් වර්ගයේ තමයි රහත් බව පස්සේ බුදු බව ලෞතුරා බුදු බව යන තුන්තරා බෝධිය ලබා ගැනීම බෝධියෙන් එකක් හෝ ලබා ගැනීම පිණිස කරන කුසල්. ඉතින් ලෞකික සම්පත් පිණිස කරන කුසල් වලින් සසර දික් වෙනවා වගේම බෝධිත්‍රය පිණිස කරන කුසල් වලින් නිවනට මාර්ගය ලැබෙනවා. ඉතින් බෝධිත්‍රය ඒ කියන්නේ රහත් බව, පස්සේ බුදු බව, ලෞතුරා බුදු බව. සඳහා කරන කුසල් පාරමිතා ලෙස තමයි හැඳින්වෙන්නේ. පාරමිතා ගත්තාම 10ක් තියෙනවානේ. ඉතින් මේ පාරමිතා 10ම අපට සම්පූර්ණ කරගන්න පුළුවන් දවසක් තමයි මේ පොහොය දිනේ කියන්නේ. එදාට අප සිල් සමාදන් වෙනවානේ පොහොය දිනේදී. ඉතින් එදේ ඒ දවසේ නුවණින් ක්‍රියා කළහොත් අපට පාරමිතා 10ම සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් කොහොමද කියලා බලමු. ඉතින් අපි මල් පූජා කරනවා, පහන් පූජා කරනවා, ගිලන් පසු පූජා කරනවා, ආහාර පූජා කරනවා. ඉතින් එයින් අපට ධර්ම දාන පාරමිතාව ලබා ගන්න පුළුවන්. ඒ වගේම තවත් කෙනෙක්ට දානයක් දුන් විට, දානයට සහභාගී වූ විට එයින්ද දාන පාරමිතාව පිරෙනවා. ඒ වගේම ධර්ම කථිකයන් වැඩම කරවා බණ කියවහොත්, තමා බණ කියවුවහොත්, ඒ කියන්නේ අපි දැන් හාමුදුරුවන් වහන්සේ කෙනෙක් වැඩම කරවලා එදාට බණ කියන්නට සැලැස්සුවොත්, ඒ වගේම අපි බණ කිව්වොත් අනෙක් අයට අසන්නට බණ පුතක් හෝ ලබා දුන්නොත් සහ බණ පොත් කියවුවොත් ඒවායින්ද දාන පාරමිතාව පිරෙනවා. ඉතින් සිල් සමාදන් වී සිටින අපට එදිනට සීල පාරමිතාව ගැනත් ඒ ආකාරයටම සිතා ගන්නට පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපි දැන් සිල් ගන්න යන්නේ අඹුදරුවන් හැර, සැමියාව හැරලා. ඒ වගේම අපි අලංකාර වස්ත්‍රාභරණ දයන්නේ නැහැනේ. ඉතින් ඒ ආභරණ ඒ ලස්සන ඇඳු පැළුම් අඳින්නේ නැහැ දාට. ඒවා අත්හරිනවා. ඒ වගේම රාත්‍රී භෝජනයත් අත්හරිනවා අපි. ඒ වගේම නැටුම් බැලුම් ආදිය අත්හරිනවා. සුව පහසුවට තිබෙන ඒ නිවස, ඒ දේවල් අත්හරිනවා. ඒ වගේම ඉතින් ඒ ආකාරයට අපි ඒ වගේම කාමයන්ගෙන් බැහැර වෙනවානේ අපි එදාට. ඉතින් එය අපි දැනගන්න ඕන නෛෂ්ක්‍රම්‍ය කියලා. ඒ කියන්නේ අපි හැම සැප සම්පතක්ම අත්හැරලා එදාට ධම්මහල පන්සලකට ගිහිල්ලා පැදුරක් උඩ ඉඳගෙන අපි මේ විදිහට පිළිවෙත් පුරනවා. ඉතින් ඒක නෛෂ්ක්‍රම්‍ය. එයින් අපට නෛෂ්ක්‍රම්‍ය පන්තාව සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පොහොය දිනේදී ප්‍රඥාව ලබනු පිණිස, ඒ කියන්නේ අපේ බුද්ධිය වර්ධනය කිරීම සඳහා අපි ධර්මය අසනවා. එතකොට ධම් පොත්පත් කියවනවා, ධර්ම සාකච්ඡා කරනවා, අපි දන්නා ධර්මය අනෙක් අයට කියලා දෙනවා.
භාවනා කරන මේවායින් ප්‍රඥාව දියුණු වෙනවා ඉතින් මේ ආකාරයට අපි ගත කළොත් එදිනට අපේ ප්‍රඥා පාරමිතාව පුරන්න පුළුවන් ඒ වගේම තමයි මේ පොහොය දිනේ ගත්තාම සීල් රැකීමට මේ දූතාංගයන් රැකීමට භාවනා කිරීමට දහම් ඇසීමට වත්පිළිවෙත් කිරීමට අපිට යම්කිසි වීරියක් තියෙන්න ඕනේ වීරියක් නැතුව මොකද මේ හොඳ දේවල් වලට සාමාන්‍යයෙන් ගොඩක් බාධා එනවානේ ඉතින් උත්සාහයක් හොඳ උත්සාහයක් තියෙන්න අපිටල ඉතින් ඒකට කියනවා වීරිය කියලා නේද එතකොට වීර පාරමිතාවත් පුරන්න පුළුවන් ඒ වගේම තමයි අපි එදිනට ගොඩක් දේවල් ඉවසනවා බඩගින්න සමහර අර පිපාසය ඉවසන වෙන්න පුළුවන් ශාරීරික වේදනාව මොකද අපි දවස් ගාන හැමදාම දිනපතා සැප පහසු නිවසේ වාසය කරන අපි එදිනට ඉතාමත් සරල ජීවිතයක්නේ බිම පැදුරක වගේ දෙයක් එලාගෙන බිමනේ අපි ඉන්නේ ඉතින් ගොඩක් වෙලාවට අපිට ශරීරයට වේදනාව ගෙන දෙනවා වෙන්න පුළුවන් අපි මේ ශාරීරික වේදනාව ඉවසනවා මැසි මදුරු කාදරි ඉවසනවා ශීත උෂ්ණ ඉවසනවා ඒ වගේම අනුන්ගෙන් අපහස ලැබෙනවා නම් ඒවත් ඉවසනවා ඉතින් මේ ඉවසීම තමයි ශාන්තිය කියන්නේ ශාන්ති පාරමිතාව අපිට ඒ හරහා සම්පූර්ණ කරගන්න පුළුවන් ඒ වගේම තමයි එදිනට අපි අපේ වචනය අපි පරිස්සම් කරනවායි අපි කතා කරන්නේ හොඳ දේවල් පමණයි ඉතින් අසත්‍ය දේවල් අපි කියන්නේ නැහැ එදාට සත්‍ය පාවිච්චි කිරීම පමණයි සිදු කරන්නේ ඉතින් සත්‍යෙහි ඒ ආකාරයට පිහිටා සිටියොත් අපිට සත්‍ය පාරමිතාව සම්පූර්ණ කරගන්න පුළුවන් ඉතින් ඒ වගේම තමයි අපිට මේ යම්කිසි ඕනෑම දෙයකට ගමනකට අපිට යම්කිසි ඉලක්කයක් තියෙන්න ඕනේ. ඉතින් අපිට ඒ හැම දෙයක්ම සාර්ථක කරන්න අපි අදිෂ්ඨාන කරගන්න මම මේ දේ අත්පත් කරගන්නවා මේ දේ ලබා ගන්න ආදී වශයෙන් ඉතින් මේ දිනට මේ පමණක් සීලය රකින්නවා. මෙතෙක් කල් භාවනා කරනවා. ආදී ආකාරයෙන් මේ අදිෂ්ඨාන කරගෙන සිටින විට ඒ ආකාරයට මේවා සම්පූර්ණ කරහොත් අපිට අදිෂ්ඨාන පාරමිතාව පුරන්නත් පුළුවන්. ඉතින් අන්‍යයන්ගේ යහපත පිණිස අපි ඇමදීම්, කසල ඉවත් කිරීම, පැන් සපයා තැබීම්, පහන් දල්වා තැබීම් ආදී මෛත්‍රී සහගත කායික ක්‍රියාවන් සිදු කරනවානේ. අනුන්ගේ සිත් සතුට වන පරිදි යහපත් වචන කතා කරනවා. අනුන්ගේ යහපත පිණිස ධර්මය කියා දෙනවා. මෛත්‍රී භාවනා කරනවා. මේ දේවල් වලින් අපට මෛත්‍රී පාරමිතාව පුරන්නට පුළුවන්. ඉතින් පිරීම හොඳටම අමාරු පාරමිතාව තමයි උපේක්ෂා පාරමිතාව. මේ පාරමිතා 10න් අපට ටිකක් අමාරුයි මේක කරන්න. ඒ තමයි අපවිත්‍ර ශරීර හා ඇඳුම් තිබෙන නොයෙක් ලෙඩ ඇති බැලීමට කැත එතකොට ලංවනකොට දුගඳ හමන අවලස්සන පුද්ගලයන් පිළිකුල් කරන්නේ නැතිව ඒ වගේම ලස්සන අයට උසස් අයට ඇලුම් කරන්නේත් නැතිව සතුරන්ට නපුරුකම් වේවා කිය හිතන්නේ නැතිව හිතවත් අයට වැඩි ඇල්මක් සැලකිල්ලක් දක්වන්නේ නැතිව හොඳේ කියන දේවල් වලට ඇලුම් කරන්නේ නැතිව කැතයි නරකයි කියලා කියන දේවල් පිළිකුල් කරන්නේ නැතුව මේ දවසේ සියලුම දේ කෙරෙහි මධ්‍යස්ථ වාසය කරනවා නම් ඒ උපේක්ෂාව. උපේක්ෂාව කියන්නේ මධ්‍යස්ථභාවයෙන් ඉතින් මේ ආකාරයට අපි මධ්‍යස්ථ වාසය කරන්න පුළුවන් වුණොත් එයින් අපිට උපේක්ෂා පාරමිතාව පුරා ගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට දාන පාරමිතාව, සීල පාරමිතාව, නෛෂ්ක්‍රම පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, වීර්ය පාරමිතාව, ශාන්ති පාරමිතාව, සත්‍ය පාරමිතාව, අදිෂ්ඨාන පාරමිතාව, මෛත්‍රී පාරමිතාව, උපේක්ෂා පාරමිතාව කියන දස පාරමිතාවන් අපට සම්පූර්ණ කරගන්න පුළුවන් එදිනට ඒ උතුම් පොහොය දිනක නුවණින් ක්‍රියා කළහොත්.
ඉතින් හරිම වටිනවා. අපිට ඉතින් දැන් පොහොය බෞද්ධයක විදිහට අපි ට මේ දේවල් නිවසේ ඉඳන් කරන්න අමාරුනේ. ඉතින් පොහොය දිනක පන්සලට ගිහිල්ලා මේ ආකාරයට අපි අපේ ඒ උතුම් දවස ගත කළහොත් අපිට මේ පාරමිතාවන් ටික එදිනට සම්පූර්ණ කරගන්න පුළුවන්. නෝනින් ක්‍රියා කළහොත් ඒ සිල්ගත් දිනේ දස පාරමිතාව සම්පූර්ණ කරන්නට පුළුවන් වෙනවා. ටිකක් බුද්ධිය විමසලා බලන්න. ඉතින් ඒ නිසා අපි යම්කිසි මේ වගේ දෙයකුත් අපේ බෞද්ධ විදිහට කරගමු. ඉතින් ටික කාලයක මේ අවශ්‍ය තියෙන නේද? වර්තමානයේ කොහොමත් ගොඩාක් ජීවත් වෙන අය අඩුයිනේ. ඉතින් ඒ නිසා අපි මේ දේවල් කරොත් අපේ ඊළඟ ආත්ම භාවය වුණත් සූපත් කරගන්නට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. ඒ නිසා අපි පොය දිනේවත් අපේ බෞද්ධයෙකු ලෙස හරියට පිළිවෙත් වඩන්නට පුරුදු වෙමු. තෙරුවන් සරණයි.